පින්වත් ස්වාමීන් වහන්ස, පින්වත්නි, හැම කෙනෙක්ම අදත් වෙනද වගේම සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවට සවන් දෙන්න, බණ අහන්න. මේ ලෝකේ තියෙන අමාරුම දුර්ලභම දේ තමයි ධර්මය අහන්න ලැබීම. අපි ඒකට කියනවා සද්දම්මෝ පරම දුර්ලභෝ. මොකද පරම දුර්ලභෝ කියන්නේ? ඈ, පරම දුර්ලභෝ කියන්නේ ඉතාමත්ම අමාරුයි. දැන් එතකොට බණහනක ඉතාමත්ම අමාරු නෑනේ. ටීවී එකේත්, රේඩියෝ එකේ, පත්තරේ, පාරේ, බස් එකේ, කෝච්චියේ, මේකෙන් අපි අදහස් කරනවා මීට වඩා ගැඹුරු අර්ථයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාවතට ඇවිල්ලා උන්වහන්සේගේ පණිවිඩේ තේරුම් ගන්න එක අමාරුයි. ඒක ලේසි නෑ. දැන් ඇත්තෝ ගේ හැමෝගෙම බලාපොරොත්තුව මොකක්ද? විමුක්තිය, නිවෙන එක. දැන් මේ ලෝකේ ඇවිලිලානේ තියෙන්නේ මොනවයින්ද? කෙලෙස් වලින්. හැම කෙනෙකුගේම ඇතුළාන්තයන් ගිනිබත් වෙලා, විඩාවට පත් වෙලා, වේදනාවට පත් වෙලා, විනාශ වෙලා, කෙලෙස් නිසා. බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ඔන්න ඔය කෙලෙස් 1000 නිවා ගන්න, ඔය පිච්චිල්ල නවත්තන්න. ඕකට තමයි දේශනාව. දැන් මේ බණ අහන්න ඉන්නේ මොකක්ද? ඇයි බණ අහන්න උවමනාව ඇතිවන්නේ? ඔය කෙලෙස් 1000 දැනෙන නිසාද, නොදැනෙන නිසාද? ඔය පිච්චීම, ඔය ගිනි ගැනීම තමුන්ට දැනෙන නිසා. එතකොට අපි සොයනෝ, අපි සොයනෝ මෙතනින් ගැලවෙන්නේ කොහොමද? දැන් ඔයත්ෝ ඇත්තගේ ජීවිත කාලෙම කෑම කනවනේ. නිකන් හිතෙන්නේ නැද්ද කනකොට මේක කවදද මන් නවත්වන්නේ? එමෙ හිතෙන්නේ නැද්ද? නෑ, හිතෙනවා. නමුත් නවත්වන්න පුළුවන්ද? බැහැ. ඒ බැරිකමේ වේදනාවෙන් දුක් විඳින්මින් ජීවත් වෙනවා. එහෙනම් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද දැන්? නෑ, මගුල් ගෙදරින් කෑවත්, මල ගෙදරින් කෑවත්, දාන ගෙදරින් කෑවත්, පිරිත් ගෙදරින් කෑවත් ඔය වේදනාවකින් ඇතුළාන්තේ පවතිනවා. ඕක නැද්ද? එහෙම ගන්න නැද්ද? කෑම ගැන විතරක් නෙමෙයි, නිදා ගන්න ගියත් ඒකමයි. මොකද්ද මේක? ඉවර වෙන්නේ කවදාද මේක? කිසි ඉවරයක්, අවසානයක්, නිමාවක් පේන්නේ නැහැ. බුදුහාමුදුරුව අපිට දේශනාව කරන්නේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය මේ නිමා කිරීම සඳහා, ඉවර කිරීම සඳහා. ඒකයි රහතන් වහන්සේට කියන්නේ කරන්න කිසිම දෙයක් නැති කෙනා. සියලු දේ කරලා නිමා වෙච්ච කෙනා තමයි රහතන් වහන්සේ. මේ කියන්නේ කරන්න කිසිම දෙයක් ජීවිතේ තවත් ඉතුරු වෙලා නැහැ. එහෙනම් දැන් බණ අහන්නේ කෙලෙස් 1000න් නිවෙන, දැවෙන ඔබට සහනය, ශාන්තිය, විමුක්තිය, නිර්වාණය, අවබෝධය. අවබෝධයට ගමන් කරන්න ඕනේ. දැන් අවබෝධයට යන්න අපි ලෑස්ති වෙනවනේ. අවබෝධයට යන්න ලෑස්ති වෙනකොට ඔබේ පාර වරද්දනවා. කවුද වරද්දන්නේ? ඈ, පාර වරද්දනවා. යන්න දෙන්නේ කවුද? මේ වරද්දන්නේ? ඈ, දැන් මම අහන ප්‍රශ්නය
දැන් බණහන් එන්න ලෑස්ති වුණානේ. කී සැරයක් හිත කිව්වද අද වහිනෝ. වැස්සොත් ඔය හාඳුරු බණ කියන්නේ යන්න එපා. කිව්වේ නැද්ද? ආ ඊට පස්සේ ආයි කිව්වේ නැද්ද? යන්න එපා වැස්සට තෙමෙයි. තෙමුණොත් හෙබ්‍රිසාව හැදේවි, ලෙඩ වේවි. කිව්වේ නැද්ද? ඈ ඇත්ත කියන්න කිව්වේ නැද්ද හිත? කිව්වද නැද්ද? කිව්වා. මම අහන්නේ දැන් ඔය කවුද ඔය කියන්නේ? දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඇඳුම් ඇඳගෙන, නාලා සුදු ඇඳගෙන, ඔක්කොම ඇඳගෙන ලෑස්ති වෙනකොට අපිට කියනවා යන්න එපා. යන්න ඕනේ නැහැ. අද බණ කියන එකක් නැහැ. අද වහින දවසක්. මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නය? දැන් ඔබට පැහැදිලිද ඔබ තුළ ස්වභාවයන් දෙකක් ක්‍රියාත්මක වෙන බව? එක පැත්තකින් අපිට කියනවා බණහන්න යන්න කියනවා. තව පැත්තකින් අපිට කියනවා බණහන්න යන්න එපා කියනවා. දැන් මම අහන්නේ කවුද මේ දෙන්න? දෙන්නෙක් ඉන්න බව පැහැදිලිද? හැම මිනිස්සෙක්ම ඔය දේවල් දෙක මත ජීවිතය පවත්වනවා. ඒ තමයි ඔබේ මොළය හා හදවත. මේක හරියට තේරුම් ගන්න. හදවත හරි පාරිශුද්ධයි. හදවත තුළ සියලු යහපත් සිතුවිලි තැන්පත් වෙලා තියෙනවා. සියලු යහපත තියෙන්නේ හදවත තුළ. එහෙනම් අර එපා කියන ඒවා, තර්ක කරන ඒවා, විරුද්ධ වෙන ඒවා, ඒ ඔක්කොම කරනවා ඇත්තේ කවුද? ඈ මොළය. දැන් පැහැදිලි නේද? දෙන්නෙක් ඉන්නවා. දැන් මම අහන ප්‍රශ්නය, දැන් ඔබට නිර්වාණ අවබෝධය අවශ්‍ය නම් ඔබ මේ දෙන්නගෙන් කවුරු කියන පාරද යන්න ඕන? ඈ ඔබේ හදවත කියන පාරේද, ඔබේ මොළය කියන පාරේද? කොබලන හදවත කියන පාරේ ගියොත් හරි කියලා හිතන අයත් උස්සන්. මොළය කියන පාරේ ගියොත් හරි කියන අයත් උස්සන්. යන්න ඕන හදවත කියන පාරේ. මොළේ හැම තිස්සෙම පාර වරද්දනවා. අර සෙන් කතාවක් තියෙනවනේ. සෙන් මහාචාර්යවරයෙක් හිටියා. එයා හොඳට දැනුමත් විච්ච කෙනෙක්. මම ජපාන් මහාචාර්යවරේ. මට සෙන් ඉගෙන ගන්න ඕන වුණා. මේ මිනිස්සයා ගියා හාමුදුරු කෙනෙක් හම්බ වෙන්න. ගිල්ලයි හාමුදුරන්ට කිව්වා මට සෙන්, මට භාවනා උගන්වන්න කියලා. හාමුදුරුවෝ කිව්වා මොන්න භාවනා අදිනවන මාත් එක්ක තේවතුරු ටිකක් හදන්න කියලා. මෙයා එක්කගෙන ගියා තේවක් කරන්න. දැන් හාමුදුරුවෝ තේවක් කළා. ඒකට තේ කොළ දාලා, තේ කෝප්පයක් හදලා, කුස්සියේ මේසෙ උඩේක තියලා පෝච්චියෙන් තේවක් කරනවා. අර මහාචාර්යවරයාත් එක්ක ඒ අතරේ කතාත් කරනවා. දැන් තේවක් කරලා කෝපෙ පිරෙන්නම වක් කළා, තවත් වක් කළා, තවත් වක් කළා. දැන් මොකද තේවතුර උනේ? හැම තැනම තේ කෝපෙ පිරිලා ගලාගෙන යනවා. මහාචාර්යවරයා හාමුදුරන්ට කියනවා, හාමුදුරුවනි ඔන්න ඔබ වහන්සේගේ ඔය තේ කෝපෙ ඔක්කොම ඉහිරෙනවා. හාමුදුරුවෝ තම්සේගේ ඔළු ගෙඩියත් ඔය වගේ ඕයි. ඕන් නැති කුණු, ඕන් නැති බහුභූත, ඕන් නැති ජරාවල් තම්සේගේ ඔය කුණු ඔළු ඇතුලේ පිරිලා. ඔවා එකක්වත් ඕන් නැහැ සෙන් ඉගෙන ගන්න. ඉස්සෙල්ලම ඔය ඔළු ගෙඩිය සුද්ධ කරගන්න. ඒ කිව්වේ මොකද්ද? ඔබ ඔබේ හදවත පිළිබඳ විශ්වාසය ඇති කරගන්න. ඔබේ මොළය ඉවත් කරන්න. දැන් ඔහු වහ බය වෙනවා. මොළය ඉවත් කරන්න කිව්වනේ. හරි. බුදු වෙච්ච ගමන් මොකද්ද කියපු උදාහරණය? අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිබ්බසං. ඔයත් දන්න මම ඒ නිසා කියන්න කාලේ ගන්නෑ. සංසාරේ කාලයක් තිස්සේ මම හෙව්වා මේ ගේ හදන්නේ කවුද කියලා. පංචස්කන්ධේ නැමැති ගේ. මේ වඩුව හොය හොය මම ඇවිද්දා. ඊ වඩුව තමයි තණ්හාව. මම අද උඹ දැක්කා.
ආය මීට පස්සේ මගේගේ හදන්න බැරිවෙන්නම ගීතිබිච්ච පරාලටික කඩලා විනාශ කරලා දැම්මා. ඒ කිවේ මොකක් කරගත්තද? දැන් හොඳට කල්පනා කරලා බලන්න මොනෝ කරගත්ත කියලාද කිව්වේ? මම මොලේ නැති කරගත්තා. හදවත එක්ක ජීවත් වෙන්න පුරුන්දු වුණා. ඒ තමයි බුදුහාමුදුරුවෝ. දැන් පැහැදිලිද? දැන් එහෙනම් ඔයත්තන්ගේ කුමන හෝ ගමනක් නවත්තලා තියෙනම් හොඳ ගමනක් එක කරලා තියෙන කවුද? එක කරලා තියෙන ඔබේ මොළය. ඒකයි බුදුදහම කියන්නේ මේ මොළය හා හදවතේ කතන්දරේ හරියට අවබෝධ කරගත්තොත් නිවන් අවබෝධ කරන්න පුළුවන්. හදවත තුළ තමයි පාරිශුද්ධත්වය, විශ්වාසය. මොළය තුළ තමයි අවිනිශ්චිත භාවය. මොළය හැමතිස්සෙම තර්ක කරනවා. කාට හරි මොන හරි දෙන්න ගියාම හිටි ගමන් දැන් බනහගෙන යනෝනේ. යනකොට හිතනවා දැන් මේ ටික ඔක්කොම දෙන්න ඕන. දැන් දෙන්න ඕන, අත්තරින්න ඕන දැන්. ඊට පස්සේ දෙන්න හදනකොට කියනවා දෙන්න එපා, බස් එකේ යන්න තියාගන්න. ඒ කවුද කිව්වේ? ඒ කියන්නේ මොලේ. දැන් ඇත්තටම බස් එකේ යන්න සල්ලි ඕනද? නැහැ. ඒ ඕනේ කියලා ඔබේ හදවත ඔබට, මොළය ඔබට කියනවා. ඉතින් මොළය කියන තාක්කල් මේක ඕන. තේරුවද මං කියන එක? යම් දවසක මොළය කිව්වොත් නෑ, ඔබේ හදවත ඔබට කිව්වොත් නෑ, ඔබට එහෙම අවශ්‍ය නෑ. ඔබ යන්න. එතකොට ඔබට අවශ්‍ය සියල්ල සම්පාදනය වෙලා තියෙන බව විතරක් විශ්වාස කරගෙන ගමන් කරන්න. කෙනෙක් ආධ්‍යාත්මී ජීවිතය තුළ ගමන් කරනවා නම් ඒ ආධ්‍යාත්මී ජීවිතය තුළ ඉන්න කෙනාට අවශ්‍ය සියලුම දේ තියෙනවා. ඒ කවුද සම්පාදනය කරන්නේ? මොළයද හදවතද? ඈ, ඒ කරන්නේ හදවත. දැන් ඔයත් බලන්න ජීවිතේ කොච්චර කාලයක් වෙහෙසෙනවද? මොකටද වෙහෙසේ? බත් හොයා ගන්න. නැද්ද? කවුද ඔය බත් හොයා ගන්න කියලා උපදෙස් දෙන්නේ? ඈ, මොලේ. මොලේ කියන්නේ රස්සාවල් කරන්න ඕනේ. රස්සාවක් කරන්න නම් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන රස්සාවක් කරලා ජීවත් වෙන්න ඕන. දැන් ඔය මොකටද ඔය පුරුදු කරන්නේ? ඈ, ඔය බත් කන්නනේ ඔය පුරුදු කරන්නේ. දැන් ඔයත් එක ළමයි, ඔයත් පුරුදු කරන්නේ මොකටද? අපි වගේම පුතේ උඹලත් බත් කකා හිටපල්ලා. ඒක නෙවෙද ඔය කරන්නේ? ඈ, ඒක නෙවෙද කරන්නේ? ඔය කරන්නේ ඒක. අපි කියනවා මොළේ වර්ධනය කරනවා. මොළේ අවශ්‍ය වන්නේ යම් සීමාවක් දක්වා විතරයි. ඊට පස්සේ තියෙන සියලු මොළය ඔබ විනාශයට පත් කරනවා. මිනිස්සු පව් කරන්නේ ඇයි දැන්? ඈ, පව් කරන්නේ ඇයි? මොළේ නිසා. මිනිසුන්ට ආත්මාර්ථකාමීත්වය, සියලු පව්කාර සිතුවිලි, ලෝභය, තණ්හාව, ආශාව ජනනය කරවන්නේ කවුද? මොළය. එහෙනම් තණ්හාව තියෙන්නේ කොතනද? මොළේද හදවතේද? මොළේ. ඉස්සෙල්ලා විනාශ කරන්න කලින් තියෙන තැන, ඉන්න තැන මොන වගේද කියලා අඳුනගන්න. ඊට පස්සේ විනාශ කළා දාන එක හරීම ලේසි. අපි සතුරා ඉන්න තැන දන්නේ නැතුව විනාශ කරන්න ගියොත් සමහර වෙලාවට අපි විනාශ වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ තණ්හාව මොළය ඇසුරු කරගෙන පවතිනවා. හදවත පාරිශුද්ධයි. ඒ පාරිශුද්ධත්වයට පත්වෙච්ච හදවතට නැගිටින්න ඉඩ දෙන්නේ නැහැ. කවුද? ආ, මොළය. ඒ නිසා දැන් මේ බුදුදහමෙන් බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ හදවතත් එක්ක ජීවත් වීම. ඒ නිසානේ කියන්නේ ඔල යන්න. ගිලස් හොයන්න. අවශ්‍ය සියලු දේ සම්පාදනය වෙලා තියෙන බව විතරක් විශ්වාස කරන්න. ගුරුවරයා පිළිබඳව විශ්වාස කරන්න. මාර්ගය පිළිබඳව විශ්වාස කරන්න. කොහෙද ගුරුවරයා, කොහෙද මාර්ගය? තමා තුළ බව හිතන්න. දවසක් දෙවියෙක් ඇවිල්ලා රාත්‍රියේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න. මේක දින්නේ සංයුත්තනිකයි රෝහිතස සූත්‍රයේ. මේ දෙවියා කියනවා ස්වාමීනි